අයිබෝයව සුබ දවසක් channel එකට subscribe 35300ක් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි මාත් එක්ක ඉන්න කට්ටියට. ඉතින් මට හිතුණා මේ අලුත් වැඩක් කරන්න. මොකද දන්නවද? නොඑක් චෝදනා යෝජනා තියෙනවා, සමහරුන්ගේ ඉල්ලීම් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ ඉල්ලපු කට්ටියට මේ දේ කරන්න හිතුණා. ඉතින් මම පටන් ගන්නවා අද ඉඳලා අලුත් වැඩක්. ඉතින් මම දන්න කියන දේවල් ඔයගොල්ලන්ට කියලා දෙන අතරේ මේකත් මම පටන් ගන්නවා අද. මොකද්ද? අද ඉඳලා මම දන්න අරාබි ඔයගොල්ලන්ට කියා දෙනවා. අද මම පළවෙනියට පටන් ගන්නේ අංක. ඒ කියන්නේ අද මම ඔයගොල්ලන්ට කියා දෙනවා අංක 1 ඉඳලා 20ට යනකම් අරාබි වචන වලින් කොහොමද කියන්නේ කියලා. ඉතින් ඒ හැම වචනයක්ම ඔයගොල්ලන්ට පැහැදිලිව මේ පිටිපස්සෙන් බලන්න පුළුවන්. ඉතින් අපි පටන් ගමු අද ඉඳලා අරාබි ඉගෙන ගන්න. මොකද මැදපේදික රටවල ආමරවට ජීවත් වෙනකොට අපිට අත්‍යවශ්‍ය භාෂාව අරාබි. ඒ හින්දා අපි එන ප්‍රශ්න වලට අභියෝග වලට මුහුණ දෙන්න ඉස්සෙල්ලා අරාබි ඉගෙන ගමු. මම අද පළවෙනි වතාවට පළවෙනි පාඩම හැටියට ඔයගොල්ලන්ට කියලා දෙනවා අරාබි ඉලක්කම් ඉගෙන ගන්න. මේ පරණ කට්ටිය ඉන්නවනම් බලන්න එපා. තේරුමක් නැහැ. ඔකද ඔයගොල්ලෝ දන්නවා මේ කරන්නේ අලුතින් එන අයට, අලුතින් ඇහිලා ඉන්න අයට. ඉතින් මට ඉස්සරහට නිවාඩු කාලයක් තියෙන මාස 4ක මට පුළුවන් විදියට මම දන්න කියන අරාබි ඔයගොල්ලන්ට කියලා දෙනවා හැම දෙයක්ම. මොකද ලෝභ නැතුව තව කෙනෙක් එක දෙයක් හරි ඉගෙනගෙන එක දවසකට හරි වචනයක් ඉගෙනගනී. ඉතින් අපි බලමු මුලින්ම අද මේ අරාබි ඉලක්කම් වලට සිංහල භාෂාවෙන් කියන වචනය සහ අරාබි භාෂාවෙන් කියන වචනය. ඉතින් සමහරක් විට මේ වචන එක එක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. මොකද හැමෝම එක විදියට අරාබි කතා කරන්නේ නැහැනේ. එහෙනම් අපි බලමු අංක 20ට යනකම් කොහොමද අරාබි භාෂාවේ මේ ඉලක්කම් වලට කියන නම් මොනවද කියලා. අංක 1 වාහෙත්. එතකොට අංක 2, අංක 2ට කියනවා ඉතනෙන් කියලා. අංක 3ට කියන්නේ තලාත කියලා. අංක 4 අර්බ. අංක 5 කම්ස. එතකොට අංක 6ට කියනවා සෙත්ත කියලා. අංක 7 සබා කියනවා. අංක 8 තමානියා කියනවා. අංක 9 තිසා කියනවා. එතකොට අංක 10ට අශ්‍රා කියනවා. ඉතින් වාහෙත්, ඉතනේ, තලාත, අර්බ, කම්ස, සිත්ත, සබා, තමානිය, තිසා, අශරා. ඉතින් ඔන්න ඔය තමයි අංක 1 ඉඳලා 10ට යනකම් කියන්නේ. එතකොට අංක 10 ඉඳලා 20ට යනකම් කියනවා. අංක 11ට කියනවා හිදෑෂ් කියලා. අංක 12 ඉතනෑෂ්. අංක 13 තලතෑෂ්. අංක 14 අර්බතෑෂ්. එතකොට අංක 15ට කියනවා කමස්තෑෂ් කියලා. එතකොට අංක 16 සිත්තෑෂ් කියනවා. අංක 17 සබාතෑෂ් කියනවා. අංක 18ට කියනවා තමානියතෑෂ් කියලා. එතකොට අංක 19ට කියනවා තිසාතෑෂ් කියලා. එතකොට අංක 20ට කියනවා අශ්‍රේන් කියලා. ඉතින් ඔය වචන ගොඩක් වෙලාවට ඉස්සරහට එනකොටත් අර පිටිපස්සෙන් කියන අංකය තමයි මුලින් කියවෙන්න ඕනේ. එතකොට 20 ඉඳලා 30ට යනකොට වාහෙද අශ්‍රේන්, ඉතනේ අශ්‍රේන් වගේ එහෙම වෙනවා. ඉතින් 20ට කියන්නේ අශ්‍රේන් කියලා, 30ට කියනවා තලතින් කියලා, 40ට අර්බයින් කියනවා, 50ට කම්සීන් කියනවා. එතකොට 60ට කියන්නේ සිත්තින් කියලා, 70ට කියනවා සබයින් කියලා. එතකොට 80ට කියනවා තමානීන් කියලා, 90ට කියනවා තිසයින් කියලා, 100ට කියන්නේ මීයා කියලා. ඉතින් ওই විදිහට තමයි ඉස්සරහට වැඩින්නේ. එතකොට මීයා, එතකොට 200ට මිතෙන් කියනවා, 300ට තලත මීයා, 400ට අර්බ මීයා, 500ට කම්ස මීයා, 600ට සිත්ත මීයා, 700ට සබා මීයා, 800ට තමානි මීයා, 900ට තිසා මීයා, 1000ට කියනවා අල් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉලක්කම් ටික භාවිතා වෙන්නේ. කාට හරි අපහදල විතරක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. තව පාරක් ඕගොල්ලන්ට ඕනනම් මේක මම කියන්නම්. මේක මම රික්ස්පෙක්ෂන් එකේ ලියලා දාන්නම් පැහැදිලිව ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ඉදිරියට මේ වගේ මොන දේවල්ද ඕනේ කියලා කමෙන්ට් එකක් දාලා යන්න අනිවාර්යෙන් පුළුවන්. හැමදේම ඕගොල්ලන්ට කියලා දෙනවා. පරිස්සමින් ඉන්න. බොස් සර්ණයි හැමෝටම.